පිළිතුරෙන් අද මට හිතුණා ඔබට කියන්නට ප්‍රශ්නෙකට පිළිතුරකට වඩා ටිකක් වෙනස් කතාවක් පොඩි පැහැදිලි කිරීමක්. අද මාතෘකාව පක්ෂ, එහෙම නැත්නම් පාටීස්. ලෝකේ පැරණිම පක්ෂ දෙක තමයි ස්ත්‍රී පක්ෂය සහ පුරුෂ පක්ෂය. තවත් ලෝකේ විවිධ පක්ෂ තියෙනවා. ආණ්ඩු පක්ෂ, විපක්ෂ, විරුද්ධ පක්ෂ, ඊට පස්සේ දේශපාලන පක්ෂ. අද වෙද්දි ලංකාවේ ගත්තවත් කොච්චර දේශපාලන පක්ෂ තියෙනවද? හරියට ඉස්සර තියෙච්ච දේශපාලන පක්ෂ රජයේ ගුවන්විදුලි නාලිකා වගේ, වෙළඳ සේවයයි ස්වදේශීය සේවයයි. දැන් කොච්චර ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා තියෙනවද? ඒ වගේම ඊට සාපේක්ෂව පක්ෂත් තියෙනවා. මේ නාලිකා ඉස්සර වගේ ජනප්‍රිය නැතුව වගේ ඉස්සර නොදන්න කෙනෙක් නෑ. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, එහෙම කිව්වන් පස්සේ. නමුත් අද අපි නොදන්න කොච්චර ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා තියෙනවද? කොච්චර පක්ෂ තියෙනවද? ඒ නිසා පක්ෂ ගැන, වර්තමානයේ විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ගැන අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි අපේ තීරණ ගැනීමේදී. දැන් අලුතෙන් පත්වල තියෙනවා මෙච්චර කාලේ පත්වෙච්ච රජයවල් වලට වෙනස් විකල්ප අලුත් පක්ෂයක්. දැන් මෙච්චර කාලේ ටිකක් කාල බීලා ජොලි කරපු, සාමාන්‍ය ප්‍රසිද්ධ වචනයෙන් කිව්ව ඔය නව ලිබරල් වාදී කියපු ලිබරල් වාදී ගණයට වැටිච්ච පක්ෂෝලින් පාලනය කරපු රටක් තමයි මේ වසර 70ක් තුල තියෙන්නේ. දැන් අපි විරුද්ධ පක්ෂයේ ඉඳලා, එහෙම නැත්නම් විකල්ප පක්ෂකේ ඉඳලා ඔවුන්ගේ ක්‍රියාකාරකම අධ්‍යයනය කරනකොට, ඒ ක්‍රියාකාරකම දිහා බලනකොට ඔවුන් මෙච්චර කාලයක් කිව්වේ ඒ ආණ්ඩු පක්ෂවල නාස්ති, දූෂණ, වංචා, අනවශ්‍ය වියදම් මේ ගැන. ඒ නිසා ඒගොල්ලන්ගේ මතවාදී මේ විදිහට හැදිච්ච නිසා මේ වර්ෂ ගණනාවක් තිස්සේ විරුද්ධ පක්ෂයේ කාර්යයේදී ආණ්ඩු පක්ෂයට ආවෙන් පස්සේ ඔවුන්ට ඒ පිළිවෙත්, ආචාර ධර්ම, රීතීන් ටික සහ ඒ නීති විශේෂයෙන්ම රකින්නට වෙනවා. ඒ නිසා අපි මහජනතාව විදිහට විශ්වාස කරන විදිහට මේ පත් වෙලා ඉන්නේ එහෙම දූෂණය, වංචාව නොකරන, ඊට එරෙහි සැලසුම් හදන. එතකොට මෙච්චර කාලයක් ආවාට ගියාට තනි පුද්ගලිකව ගලාගෙන ගිය තීරණ වලට අමතරව පරේෂණ මත පදනම් වෙලා විශේෂ ප්‍රාමාණික විද්වතුන් හරහා තීරණගෙන කමිටු තීරණ මගින් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හැදේ කියලා මේ වර්තමාන ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව විදිහට. මොකද ඔවුන්ගේ පසුගිය ක්‍රියාකලාපයේ විකල්ප මතවාදය තමයි මේ. එතකොට ඒක ආණ්ඩු පක්ෂයේ බලයට ආවෙන් පස්සේ ඒක කිසිදු පැකිලීමකින් තොරව ඉෂ්ට කරන්නට පුළුවන්. අතීතයේ බලපානවා, ඒවා තියෙන එළඹිච්ච තීරණ සහ ගිවිසුම් ඒව බලපානවා. නමුත් අනාගතයට බලපාන ඒවා නිදහසේ ගන්නට පුළුවන්. එතකොට දැන් ලංකාවේ ආණ්ඩු පක්ෂ විදිහට ඉන්නේ මාලිමාව, එහෙම නැත්නම් ජාතික ජන බලවේගය. එතකොට ජාතික ජන බලවේගයට කියනවා NPP කියලා. මාලිමාවේ සංකේතවත් වෙන ජාතික ජන බලවේගය NPP. මේක ඇතුලේ අරටුව විදිහට ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ, සීනුවෙන් සංකේතවත් වෙන JVP. එතකොට මේ පක්ෂේ වටා එකතු වෙච්ච කොටසට අපි කියනවා මාලිමාව කියලා. එතකොට ජනතාවට ගැටලුවක් තියෙනවා මේ මාලිමාව කුමක්ද, NPP කුමක්ද කියලා. එහෙම නැත්නම් JVP කුමක්ද, සීනෝ කුමක්ද කියලා. මේක උදාහරණයකින් පැහැදිලි කරොත් මෙන්න මෙහෙම හරියට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. උදාහරණ දෙකක් තියෙනවා සමීපව යන, එකක් නිවැරදිම එක නෙමෙයි, එකක් තියෙනවා නිවැරදිම උදාහරණය. දැන් ඔය තියෙනවා යාපනයේ පැත්ත යනකොට තල්ගස් පැලවෙලා, ඒ තල්ගස් උඩට කුරුල්ල කාලා දාන බෝවැට වැටිලා බෝගස් උඩ පැලවෙලා තල්ගහත් වැඩෙනවා, බෝගහත් සරුවට වැඩෙනවා. කාලයක් යනකොට ඒ තල්ගහ පරයා බෝමුල් පල්ලෙහාට ඇවිල්ලා තල්ගහ වසා ගන්නවා. එතකොට කාටවත් හිතාගන්න බෑ බෝගහ ඇතුලෙන් තල්ගහ පැලවුණාද, තල්ගහ ඇතුලෙන් බෝගහ පැලවුණාද කියලා. හරියට මේ
ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් මෙන්න මේ දෙකම මෙන්න මේ වගේ කියලා කියන්නට පුළුවන්. හැබැයි මේක නිවැරදි නොවන්නේ කාලයක් යන විට ඔය බෝගහේ මුල් ටික කිඳා බැහැලා තල්ගා වසාගෙන බෝගහේ ආධිපත්‍ය පතුරවන නිසා තල්ගහට ඔරොත්තු දෙන්නේ නැතුව තල්ගහ මැරිලා යනවා. ඒ කියන්නේ JVP ඒ තල්ගහ කියලා හැදෙන්නුවත් ඒ බෝපෙලේ තමයි පැලවෙච්ච NPP කියන්නේ. එතකොට මේ උදාහරණයට අනුව JVP මැරෙන්න ඕනි. නමුත් මේක නෙමේ නිවැරදිම උදාහරණේ. ඔබ දැකලා තිනවා නාගස්. ඒ නාගස් වල අතු විහිදිලා ඒ අතු වලට ශක්තිය දරා ගන්න මුලක් හීනියට පල්ලෙහාට එවලා ඒ මුල ක්‍රමානුකූලව මහත් කර ගන්නවා. ඒ මුල් කොච්චර මහත් වෙනවද කිව්වොත් සමහර වෙලාවට අපිට අඳුර ගන්න බෑ මේකේ මුල් ගහ මොකද්ද, මුලින් පැලවෙච්ච ගහ මොකක්ද කියලා. සමහර අවස්ථාවලදී මුලට වඩා අර පස්සෙ ආපු මුල මහත් වෙලා කඳ බවට පත් වෙනවා. එතකොට මේ මුල් නාගහ JVP එක නම් ඒකෙන් අත්‍යශක්තියට ආපු මුල තමයි NPP එක. එතකොට NPP එක යම් දවසක මහත් වෙනවා, මේ වෙද්දිත් ආධිපත්‍ය පතුරවගෙන තිනවා, JVP කියන මුල් නාගහ නොපෙනෙන විදිහට. මේක නිවැරදිම උදාහරණේ. මේක හොඳටම ගැලපෙනවා. එතකොට ලොකු විකල්ප මතවාදී ස්වාධීන අදහස් දරන නිදහස් පිරිසක් එකතු වෙලා ඉන්නේ NPP එකේ. වර්තමාන රජයේ අගමැතිතුමිය පවා කියනවා මම JVP නෙමෙයි මම NPP කියලා. එතකොට මේක තමයි ශක්තිය. එතකොට JVP වටා ගොනු නොවෙච්ච මහජනතාව NPP එක වටා ගොනුනේ ඇයි? JVP කියන නාගහේ මුල මැරෙන්න නොදී ශක්තිමත් කරගන්නට ඕන නම් JVP පක්ෂයේ ඒ ප්‍රාමාණික මුල් විද්වතුන් ආරම්භකයන් නිර්මාපකයන් මේක නිවැරදිවම අවබෝධ කරගන්න වෙනවා. JVP එකට එකතු නොවෙච්ච පිරිස ඇයි NPP එක වටා එකතු වුණේ? JVP එකට ඇයි විශ්වාසය ගොඩනගා ගන්න බැරි වුණේ? මම සමහර අවස්ථාවලදී මගේ හිතවතුන්ට කිව්වා ඔය කතා කරන විදිහ වෙනස් කරන්න, ඔය අඳින විදිහ වෙනස් කරන්න, ඔය වර්ණය නොදැනෙන විදිහට වෙනස් කරන්න. මොකද මිනිස්සුන්ට සාම්ප්‍රදායික උනායන් පස්සේ මිනිස්සු ආයි හැරිලා බලන්න යන්නේ නැහැ. කොච්චර අලුත් දේවල් කිව්වත් මිනිස්සුන්ට සාම්ප්‍රදායික දේවල් පිළිගන්නේ නැහැ. ඒක කොහොමද කියලා කිව්වොත් අනාවැකි කියන කාලේ මේ විද්‍යාත්මක අනාවැකියක් කියන්නම් ඔබට මතක තියාගන්න. මේ වෙනස් ආණ්ඩු පක්ෂයට විපක්ෂය බවට පත් වෙන්නේ සාම්ප්‍රදායික පක්ෂයක් නොවන බව ඔබ මතක තියාගන්න. ඉතාම සීඝ්‍ර විකල්ප බලවේග එකතු වීමෙන් එකතු වීම වෙනස් මතවාද ධර්මයෙන් ඉදිරියට එනවා. ඒ නැවිත මේ වෙනස් මතවාද දකින්නට කැමති මහජනතාව, ස්වාධීන අදහස් නිදහස් අදහස් තියෙන මහජනතාව ඒ වටා රොක් වෙනවා, ඔවුන්ගේ කැමැත්ත ඒ වටේ යනවා. ඒ නිසා මේ ආණ්ඩු පක්ෂයට විරුද්ධ පක්ෂ බවට පත් වෙන්නේ බොහොම වෙනස් විකල්ප පක්ෂයක් බව මතක තියාගන්න.